හර කෙ කවබෝධ කරගත්තත් මේලෝකේ සත්ව පුද්ගල දෘෂ්ටියන් සු බව අන්නේ කෙනාට ඉතුරුවෙන් සබාදාම වෙ තරයි. එ එෙනා සබාදාම සු්ඥත සමාපත්තයට සමවදනවා. ඔහුතුල සත්ව පුද්ගල හැඟීමක්න එක ඔහුතුල මම කියන හැඟීම පවා සු වෙලා කියල්ලා ඇත්තට මම සුවීයානු හිතර සුඥ ව සුඥතා සමහපත්වය කියන්න හිස් දෙයක් නොයි සු්‍යතා සමපත්්‍යය කියන්න හිස් දෙයක් නොයි ඒ තුළ මගේ හිත සුන්ඥ වෙලා විතරයි ඇත්තටම මම සහ ලෝකය කියන්නේ මනසි මවාගත් මයාව ාය ම වි්ඥානය මමත් ලෝක ඇත්ත අතර දිිත්්‍රය හදන දිිත්්‍රත් ඇතුලේ ක්‍රාත්මක වීමමයි සසර කියන්නේ අපි දවසක් කතා කරා කොන් දෙක කල් දෙකක් ගැටගල නූලක කොන්ද ගල් දෙක ගැටගහලා එකගහක් විසිපල අනික්ගලත් සමඟ දෙපැත්තරක ඇද්දිල කරැ කැවි යනවා බ්‍රහමණය වෙනෝ කොන් දෙකක් ඇතිතැන් කරකැවීමත්යනවා බ්‍රමණයක්තේ බුදු වහන්සේ පරක දේශනා කරනවා සසර ද සුලියකට පමා කරලා ප්‍රතිවිරුත්්ධ අන්ත දෙකක් අරධනරෙන කියනගේ එකන එක නොගලපෙන අන්සු දෙකක්ස්භාව දෙකක් තකින් කියනවන ඔබට දේසුලිියහක් හැදෙනකොට ඒ උපම අපිගම් එතට මේ හොඳට වැටවා මෙත කැරකැවීම බ්‍රමණයක්තියවා බුදු වහන්සේ වර් දේශනා කරනවා සසර දේ සුලිකට සමාන කරලා උපමා කරනවා මේ නාමර රූප නිසාම හටගත් දේසුුවිය එතන දීර්ග පැදිලි කිරීමක් තිේවා එතන තියන්නේ සසර ගැන පැහැදිලි කිරීමක් ඇත්තටම නාමරෝප නිසා හටගන්න සිතත් සිතවිලස් හරියට අර මොහදේ වෙරට ගහගර දරැලි වද ද මුොහුද වෙංවෙලාන දියරැලට ඒකී ඇත්ත මත්වයක් හිතනත් ජිත්තයක් හිතනොත් මොහද වෙනයි කියලා ද වෙනයි මම වෙනයි කිය දියරල හිතුව එම හිතුනොත් ඇත්තටම දල්ල මොහදම පුංචි කොටසක්වි තරයි නමුත් ඔබ වෙරලට වෙලා බලාගන්න සිටින්න. මේ දියරැලි ස්සර නැගිලා පාතල යන හැටි හරිට ම කිය ගත්ත සිත විල්ල හරියට ඔය දීරල වගේ මම තියනවා මට කයත් තියෙනවා කිය ව කරලා හිතපු ගම මම වෙනයි ලෝකේ වෙනයි මම වෙනයි ලෝක වයි කිය එ වරලා දැක්කොති දුටුවෝත් වංවීම් සිද්ධ වෙනවා දෙයක්ක අපික මේ සිත්ක න ස්පාකකක් කියය ප්‍රසාධයක් කිය වර්ණට ප්‍රසාද චක්කු ප්‍රසාද සෝත ප්‍රසාධ සබ්දට ප්‍රසාධ ග්‍රහණ ප්‍රාසාද ගන්දයට ප්‍රසාදය ජීවහ ප්‍රාසාද රස්සට ප්‍රාසාදය පොට්හබ පසා නුුම්සේතට පාසාදය හදගත් ුීත මේ විදිට මේ ප්‍රසාද අත්තරෝ ප්‍රසාද අත්තරෝ කියනෙ ආෝකයත් නැත්තැන් ඔබට වර්ණසිතක් සකස්සෙන් නෑ ආලෝකයක් නිසා තමයි පේල්මි. හැබැයි මේ පේන බව පමණයි එ පේන දේ වෙනයි මම වෙනයි කියර ගත්තොත්මකතෙන්නේ. අර දියරල මුහුද වෙනයි මම වෙනයි කියර හිතුවගේ තමයි. මහා ආඩම්බරකම ගාම්බීරකමක් මේ රැල්ට දැනනෝ. බලන්න මුහුදු රලදිහා බලාගෙනඉන්නකට ඔබට දැනේ. රල් හරි ගාම් බීරවුඩ යනවා. ීඩා වේගෙන් රැලි නංවලා ලොකු ගමනක්නවා ඇවිල්ලා වෙරල හැපපෙර නැවතත් මහා මුූදම් බවට පත්තේ අපිත් මේ ජීවිතේ වෙනයි කියර හදාගේ ලොකු ගමනක් කයන අන්තිවටන අපි මැරණ දසට මේ කය පොලවට පස්ස ස්බහ දහපට වැැකතුර මේ දෙක ම එකන එක බැලූහාම සමහනයි රල හිතුවට මම වෙනයි මහමෝද වෙනයි කියලා රලට කවදාවත් බෑ මුහදෙන් වෙෙන් වෙන්න අපි හිතුහට අපි වෙනයි කියලා මේ මම වෙනයි කිය අනිත්ය වෙනයි කියලා මේ මම වෙනයි මේ ලෝක වෙනයි කිය හිතුවට මට කවදාවත් අපිට කවදාවත් ඒක වෙන්න නෑ අපි ශ්‍රවබාදාම්මයි පුළුව නිද සවබාදාහම්මට සවබාදාම්මෙන් වෙෙන් එන්න බෑන මේක හරි ගැම්ඹුරුයි මේ පොමාව හරිම ගැම්බුරයි නැමුත් මෙතර මුුල ධර්මයේම තියනවා ඇතරම දේරාත් මහබෝදත් මේ කතාාව හොඳට ගැල පෙනවා අපිත් සිතුවිලිත් මේ ලෝකෙත් අපි වංකර ගත කොමද කියේලා දලෙස්ටික් වල්ඩ් එක ඇදනිි කොම කියෙනෙක් දිිච්චයක් හැතුන කමද දතනු පස්සන සෝත්‍ර ගණනාව අපික කුද් කන කායිතයවා හැම දනම අපිට පේන තියෙන අන්ත දෙකක් පේනවා අජ්්‍යත්ව බහිද්ධ බාහිර අභ්‍යන්තර නාම රූප අන්ත දෙකත් තේෙනවා මේ මහනිදාාන සූත්‍රය නිධහනය පෙන්නන්න අන්ත දෙකගේ. නාමරූප නමරූප වෙන් කලා දැකීමමයි විඤ්ඥායක ඒ ඇන මේ සීත කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තය එකයි ඔබට වැටහෙනවා දෙක. බාහිර දෙයක් තියෙන කියර ගත්ත ගැනීමයි මම කියන්න හ මෙන බාහිර දෙයි ම වෙනයි කියලවෙන් කරන්න බෑ මො බහිර බහිර දෙයක් කියල කොපතත් ගත්තේ අපි සිතින් හදාගත්ත දෙයක් නැපි බාහිරය කියර කිව්ේ නමුත් එහෙම දෙයක් බාහිර නැහැනේ නොවත් එහෙම දෙයක් බාහිර තියෙනවා කියර කිවොත්මක දෙෙන් අන්නේ මොහොතේ ඉදර ඔබට එනවා මම කියන හැඟීම ඒ තම් මම ඒ සෝ හමස් වේසෝ අත්තා මම මගේ මගේ ආත්ම කියනේ බාහිර දෙයක් තියෙනවා කර ගැනීමයි මගේ උපදීම. කොහොමද මම හැදුනේ. මම හැදුනේ කොතනින්දඒක දෘෂ්ටයක් මම කියන දෙන්න නෑ. බාහිර දෙයක් කියල ගත්තකම වෙංමීමක් නවත් මෙතන වංකරන්න ඔබෑ ඇමයි සිතමයි. බාහිර දැත් තියෙනව කියනෙත් සිතම ඒ එකමයි විං්ඥානයකයන වංකර දැකීම. ඔබ ඒහි ගෙන ගෙනතේ. විං්ඥානය කයෑන වංකර දැකීමේ. ත් ාහිරන්තම වෙන් කර දකින්නේ බාහිර වෙන් කරනව බාහිර කර දෙයක් මෑ අජජත්ත බහිද්දා කියන කොන් දෙක අන්ත දෙකම මිදෙනවා ඒකයි බාහිර තියෙනවා කිය ගත්තකමයි අනුසෝතය ඒක තුළ අප සසර දුකට වැටලයින්නේ සතාසි උපාවපව බාහිර ඇත්ත කරගරයි ජීවත්තයෙන්නේ මේලෝකෙ තියෙන සියලු මාගම් බාහිර ඇත්ත කරගෙනයි තියෙන්නේ ඔබත් තින්න එතනද බුදු වහන්සේ බොහෝ අවස්ථාවල අසර ප්‍රශ්නති වෙනවා න් වහස මහ රූපය නිච්චතු අනිච්ච අනිච්චම්බන්තිය ක කියර භික්ෂූන් වහන්සර උත්ර දෙවා මහන රපය නිච්චද අනිච්චද ඇත කියන්න පුළුවන්ද රූපය තියෙනවද නිචච අනිච්චත නැද එකට භික්ෂූ හසේ උත්තර දෙවා අනිච්චම්බන්තය ඇත කියන්න ෑ රූපය තියෙන කියන්න බෑ ඒකමතමයි රූපය කියන්නේ ලෝක මතමයි මෙතර බුදුන් වහසේ ධර්ම හොන්දට අබොදුුණු කනකට තේරෙන ලෝකය කියන සලා එතන ලෝකො ලෝකෝ ඒ කියන්නේ සලාතන කියන්නේ ඇස කන්න දිවනහසේ මගින් මැවෙන ලෝකේ ඒ නිසාම චිත්තේ නනී ඇති ලෝකෝකය සිතේ මැවැෙන ලෝකයක් ඔබේ සිතේ ලෝකයක් න බාහිරනමයි බාහිර කියරතව අප අපි හිතා ගින්නේ අපි හිතා ගින්න එක මායාව. නත් ඇත්තරෝ ඔබේ හිතෙයි ලෝකෙතියෙන ඔබ ටීවක දිහා බලාගෙන ඔබේ හිතේ හිතියෙන්නේ කතාව. ඔබ ෆිල්මකක් දිහා බලාගෙන ඔබේ හිතේ එකතාවතේ මේකයි ඔබගේ කඳුළු ටන දුක් හිතේ නිසකයිදී. දැම් බාහිර දෙයක් නැති නම් මේ සිතේනම් ලෝකෙ මැවෙයින්න චිත්තේෙන නීති ලෝකන මනො පුබ්බංගම දම්මර මේ මනසමයි මේ සියල්ල මුලුවෙන් මනසමයි මේ සල්ලම කිය නපුබාගම දම්ම මනොසෙක්්ට මනෝමයා මනසාාවේ පසය භාසථවාකරව සිවා කියනකට මේ කතාව සම්පූර්ණමකවේ.මක හැම තනම තේෙනවා මේ කතාව හොඳට පැහැදිලිවෙනවා. සලාතර ලෝක ලෝකෝ කියරෙකොට ඇස කැදි වනාශයේ මගින් හදාගත්තා ආතනේ මගින් තම චිත්තේ හදාගන්නේ චිතවලෙ හල් චිත්ත ෝක අපි ජීවත්වරවා කියෙක්. පැහැදිලී නේද හොඳටම හොඳටම පැහැදිලයි. අපි සිතන් පිට ගේල්ල නෑ අපි එක හැම් ෝතම කියවා. හට බාහිරාපින කතාාව ගුද්නෑ ඇත්තරම කිවොත් මොකද ධර්මය හොඳට මනා කොට ලියා ගැන්න කොට කියනෙකුට ඕක වැට එවා අන්ත දෙකක් නැති බව නමුත් අන්ත දෙකක් හැදීම මයි බාසාාව හැදෙන හේතුව අපිගතා කන්න බාසාාව අන්ත දෙගත්තේවා හොඳට බලාන්න කියන හැම වචනෙන් මේ ධර්මය මේ බාසාාව විග්‍රහ කරන්න අප පහසේ ඒකයි උපම පිරනා වෙන්න විශල උපමා ප්‍රමාණයක් භාවිතා කරනවා මේ ධර්මය පෙන්නන්න මොද මේ බාසාමයාව අපි දැන් ධර්මය කියන්න දෙයක් නෙමි නමුත් අපි ධර්මය කියන ද වචනකිවොමත් දෙයක් වගේ පේරෝ මේ බාසාාවේ ඒ දෝස දේ ධර්මය කියන දෙයක් නෙමි දෙයක් නැත්ති බවමයි ධර්මය කියන ධර්මතාවේ කියන්න දෙයක් නෙමි නමුත් මුළු ලෝකින් දෙයක් මත්තරඳා පය තිලා මේ ධර්මය ලිා ගන්න හොඳම තැන් දෙගමන්න මෙතන. අජ්‍යත්ත බහි්‍ය කියන අන්ත දෙක දකිනතා කිසි කෙනෙකුට මේ ධර්මය ලිහා ගන්න බැෑ. මිත්‍යා දෘෂ්ටියයෙන් අප සම්මාධීට්්‍යයටයෙන් නොන සම්මාධත්්‍යයට ආපු කෙනාට දර්ශන සමපත්්‍යයතියවා. සමාදිිට්්‍යයට ප්‍රවේශ වනු කෙනාට නාමුරූප පරිච්චේද ඥානයතියෙනවා සම්මාධිට්්‍යය ප්‍රවේශව වනා කියන්නේ මාර්ගය උපදිනා කියනකයි. සම්මාධිට්ටයෙන් තමයි ආර්ස්්ටායක මාර්ගය පටහන් ගන්නේ බහෝ දහම් පස්සලේ පිරුවෙන් පොත්වල හැම ඇනම ඉගෙන ගන්නවා දුක් සමුදේ නිරෝධය මාර්ගය කර එකට දුක සත්‍ය සමුදය සත්‍යය නිරෝධ සත්‍ය මාර්ග සත්‍යය කියන්නේ අපි කිව්වා දුක බාහර දරුව මැරණ එක දුක දුක සත්‍ය හිතේ ඉන්න දරුව හිතේ ඉන්න තා දු දරුව මැල්මත් මාස ගණ අප අම් බලාදනවා අපි කිව්වා තුගෙන ආකාරය දුක්ක ආර්ය සත්‍යය කියන්නේ දරුවෙක් කියලා කෙනෙක් හැදන්නේ හැදනි නෑ ස්කන්ද දුක් කියලක ස්කන්ධයා නම් පාති බවවාත නම් පටිලාබෝ ඇය මුච්ච ජාති දරුවවා දුන ස්කන්දය නිසායි එක සම්මුති නාමයක් ඒ නාමයක් සිතුවිල්ල දරුව කිය දැන් දරවා මැරෙන එක දුක්ක බාහිර කියලා ඒ ගන්න එක ඒ බාහිරෙන් දුක දකින එක බඩු මුට්ටු කඇදන බි දෙෙන දුක් එකට කියන්නේ දුක හැබයි ඒක සිතක ඒ දරුවහිත හින්නකන්තයෙන දුකට කියන්නේ දුක් සත්්‍යය හැබයි දුක් ආරයවරු දකින දුකේ දෙකමනමයි ඒ ස්කන්දය දරුවෙක් හැද නෑ කියන එක දකිවා. ආය බොහමිය කියන ලෝක විදන තැන. ඉතින් එතන විනය ලෝක ලෝකම් මිදත එතන දරුවෙක් හැද නෑ ලෝකන දරුව ඉන්නවා. දරුවක් හැදර නෑ කියනේ ලෝකම් මදෙනවා කියනකයි. ආර්ය කියන කෙනෙක් පුද්ගල නමේ කියන්න ඒ කෙනෙ පුද්ජල කියන දෙයක් තේරවා කියන එකයි හැබ දයක් නැතිනකට කෙන පුද්ගලයක් ැතේරවා ආර්ය අ දුකස් දුක සත්‍ය දුකාර්ය සත්‍යය හත්තිසයින් ගැඹුරුයි මේත්‍රිපරි වට. තිපරි වටන් දේද සාආකාරණ කියෙන චතුාර සතය දොලොස් ආකාරයකට දකින කතා බාසා තිබෙනවා. දුක ආකාරතුනයි සබුදය ආකාරතුනයි නිරෝධය ආකාරතුනයි මාර්ගයේ ආකාරතුනයි බාහිරයි අභ්‍යන්තරයයි දෙයක් හැද නැති තනයි විදහකින් කියනවන නාමයයි රූපයයි මේක විඤ්ඥානය දෙයක් නැතිකමනයි. තවිදිින් කියන අජ්්‍යත්ත බහිද්ධා කියන්ත දෙකයි මජ්‍ය ඥානා කියන කනයි. ද මේ විදිර කියනකොට මේ හොඳ අබෝධයක් තියෙන කෙනකොට මේ ගැලපෙනවා. භාගට ටිකත් තේරුන් කෙනාට මේක ටිකක් ගැලපෙනවා. හඒ තේරෙන්න්න ඇති ධර්මය ගෙනාවද නති කෙනට මේ කියන වචනටි තේරෙෙන්නෑ මේක නිවැරදී. ගොඩක් අයට අපි කිව්වහම මෙ ධර්මය අපි පැහැදිලි කරන කොට බොහොම සරල විදිහයට සැක්ක කරනවා එකට හේතුව තමන්ගේ දැනුව ඔවුන් හිතනවා මේ පොතේ තියන දේ කටපාඩන් කර ගත්ත නිසා ඒකට ගලප ගලප බලනු ඔ ඉති අසරනයි වෙන කරන්න දේකුත් නෑ නැත්තකෝ මුදුමයා කියදේ හරිද කියලා දැන්නේ ඔබ කරන දේ අපි වැරදී කියන්න හැබේ ඔබ අසරණකම් එකට හේතුව ඔය පොතේ වචනින් වචනය වචනය වචන ගලපොලා ඔබට අවුරුදු සීයක් ගියත් සමහර විට අපි මේ කියන දේ එක මොහොතන් ගත්වෙන තන්ගන්න බෑ ඇයිඒ පුළුවන්න ඔබම මේදේ යම් කිසි විදික හොඳට බලන්න ඔබටමටහි අපි කියන සමහරකාරණා ඔබ දැනටත් අපි දන්නවා පිළිගන්න තිබවා ඔබට අවුරුදු සීයක් විතර වස වෙනකොට ඔබ පිළිගනි ඔබේ තරම් අෞුරදු සියයක් යැනකම ඔබේ මනසිකාරය ඕක පිරව්දේ. මෙහම ඇත්තද කියන්න මේක ඇත්තද්ද මේකද සත්‍යය ඔබට සැකයි. ඒතා ඔබට විචිකික්්චාව තියෙන. ඒතාක් ඔබ මිත්‍ය අදෘෂ්ටේ රිජුවම දකින්න මේ දාහම. ඔබ සම්මාධිට්ටීරෙන් සත්‍යය දැකපු දවසටයි අපි කියන දේනෙ මේ මේ බුද්ධ දර්ශනෑ. බොද දර්ශනය ඔබට අවබෝධ නොවීම ඔබගේ අසරනකමටඔ පොතෙන් සොලැන්නේ ඔබට මේ කාවබෝධ ඇති නිසා. නි ඔබ කියනෝ අරවගන්තිය අරසූත්‍රය අරපොතය මෙන්න මෙහෙම තිබ්බ කියලා. ඇයි ඔබට සැකයි ඔබධර්මය දන්නේ නෑ. එක නිසා බුදුන් වහන්සේ වර සංඝ්‍ය වහන්සේලා එක්්‍රොක්වී ධර්මසාකච්ඡාව ේදනකොට බුදුන් වහන්සේ එ අසනින් වඩි නොවෙට සංග්‍යාගෙන් ප්‍රශ්නයක් අරවා. මානන නුබලා බණ කියන්නේ මාකිවා කියාද තවට සංඝ්‍යයා උත්තර දෙවා. නැෑස්වාමීණී අපි ධර්මය දේශනා කරන්නේ අපට ප්‍රත්්‍යක්ෂ වුණු ධර්මය ස්වාමීණී අන්න බුදුන් වහන්සේ කියේනම්. සාදු සාජු සාදු මහණෙලි ඒයමයි විය යුත්තේ පුළුවන්නම් මේ අසූහරදාය ධර්මස්කන්දේ මේද බස්්ටි ගොයාගන්න. අපි කියන ගොඩාත් දෙවස් ගොඩාකය පොතෙ හොයෙනවා. හොයා ගන්න බැරුවෙල අපෙන්ම නැවත විමසනවා තිංකොයිතරං අසරණයි. සමහර අයගේ ඉහල තානාන්තර තිර නිසා. ඔවුගේ ඒ තියන ඒ ඔවන් ගත්ත විභාග පාස් කල්ල ගත්ත දේවල් නිසා ඒවයි ඔවන්ට දුම්ම සම්මාන නිසා ලැජ්ජයි මේ ප්‍රශ්න විමසඩ. එ නිසා පෝටිල භික්ෂූන් වහන්සේල වගේ මේ ප්‍රායෝගිකව දකින්න උත්සාහ කරන්නන්නෑ. අර ලැජ්ජාවට වහගෙන ඉන්නවා. මේක මියතමානීවෙලා පොඩ්ඩක් කතා කරල්ල මේ විමර්ශණයක් කරල සාකච්ඡාවකට ඇවෙලා මේක ගලපලා බලන්න එතන්ට එන්න කැමති නෑ. මාන්‍ය වැඩි. මම දන්නෝ මම උගත් මම රාජකීය පණ්ඩිත ම ත්‍රිපිට කාචාර් මමට වැඩිය කවුරුද දන්න ඔත්තරන ඉන්නවා පෝටිල භික්ෂුවගේ. ඇයි අපි මෙහෙම කියන්න අපි සංඟරත්නය තෙක් කලා අපි සුහදයි. අපි මේ කියන්නේ වර්දට යන කෙනාටයි. වර්දට යන තැනයි කතා කරන්නේ. අපි මේ ආර්ය ආරයන් වහන්සට මුකුත්ම කියන්නේ. උහන්සල මේක දන්නවා. උන්වහන්සලට තර්කනෑ උන්වහන්සේලට තේරෙනවා මේ ධර්මය නිවැරේදී නමුත් අපට සංග විනියත් තෙනවා අපිට බෑයි විදියට කියන්න අත්තටම භික්‍ෂන් වහන්සලා අප මේ ප්‍රකාශ කරලා තේෙනවා. අප ප්‍රකාශ කරනවා විික්ෂන් වහසලා මත්ත්‍යය මේ විදියට කියන්න අපිට බැහැ විනියක් එක ඉන්නවා මේ ශාසනය තල. ඇත්ත ක්ෂුවෙන ඇත්තකක් අප සංගරාත්නේ මේ ධර්මය අවබෝධනු සංගාණන් වහන්සේලා හරිමාසරණයි මොකද මේ සත්‍ය එලියට දී ගන්න ඉ දෙයක් නෑ. උන්වහන්සේලාට අවබෝධයි මේ සත්‍යය කියලා. බොහොම ටික දෙනයි ඒ සත්‍ය අවබෝධය කරා ගිහින් තියෙන. ඒ අයට මේ ඒ එලට දාන කොහමොද මේ ලියට තියෙන පොත්වල මේ තේර තියෙන දේවල් හැටියට කෝමද කටඇරලා කියන්නේ කී දෙනෙක් නම් ඉන්නවද අද කියන්න බලාග උන්වහන්සේලට ඒඋහන්සලා භික්‍ෂ වුණහසලා විදි තිනයි ගෞරයි වසටට බැහැ මෙහැරි කරා. ඒ නිසා අපි කොච්චර කාලයක් මේ විදියට මේ සත්‍ය සඟව ගන්නද එතක මේ නරිහූ කියනෝ වගේ මේ බාල බොලඳ මොනාද මේ කරන මේ ධර්මයකයකේ කරන විච්චූර්ණ විකාර වැඩ ධර්මය නෙමේ ධර්මයනන් ධර්මයයි අනිත් තාගම්වල තියෙන දේවල්ම බුද්ධධර්මී කියලා හිතනවද. මේ බාහිර ඇත්ත කර ගත්තා නිත්තාගම්ල දැම් බාහිරදයක් නැත හොඳට බලන්න ඇයි අපි මෙහම හැමතිස්සම කියන්ගේ ඇත්තටම අපිට මේ සමාජයේ මිත්‍ය දෘෂ්ටියයන්නේ ගොඩ ගන්න තියරන්නේ. අපිට මේ සමාජයට බණ කියන්න කියලා ද නිවන් මඟ පැහැදිරිි කරවා. නිවන් මග හොඳරට ම පේලි කරනවා. නමුත් සමාජයට එතට ගන්න බැරි එක එක් කියෙන බොහොම අමාරුවන්නේ ඇයියේ. මේ මිත්‍ය ආදෘෂ්ටි කාන්තාරයක්. ඔබ ඉන්නේ පුදදුම මඩවරක එලිලා ඔබම දන්නේ නෑ සමහර වෙලාවට ධර්මයම ඇත්තටම මේ හොඳට මේ පොත්තර තිරෙන කටපාඩන් කරගෙන ඉන්න ප්‍රසිද්ධය බණකි අපේ භික්ෂණහසේ අපි අපි මේ අබොහොම ගෞරවයෙන් අයිකනත් මේ කතා කර ිිි ගැන උන්සට හැමෝටම මේ ධර්මය අබදනම යම මෝතක ඒ ගෞරය අපිට තියෙනවා අපි කිම ගට මේ බද වන්න හැකිෙන හෙම කියන්න අපි මේ හැමෝටම ප්‍රද්ධය කියන්නන්නේ හැමෝටම අම්බදය. ඇත්තටම තවක කාලයාගේ ඇවැ මෙ ඔබට තේරේ අපි සැගවී යයි ඇයිඒ අපේ අරමුණත්තයමයි අපිට මේ බැබලෙන් අරමුණක් නෑ. අපේ අරමුණ සත්‍යය හෙළි කරමින් සැගවී යාමයි. මේ සමාජයේ තවත් එෙක් චරිතයක් අපි හදන්නේය අපිට අවශථාව යන්න. ඒ නිහතමානී ආරය භූමි ආර්රයන් වහන්සේ ලාටේ අවසථාව යන්නේ. ධර්මය ඉස්මතු කිරීම පමණයි එකම අභිප්‍රායි ඒ ස්මතු වේ නම් අලෙත්. නිත්තයට අවස්ථාවතියෙන්නේ කතිකාවත. ඒ යහපත් දේසිද්ධ වෙනවා සමාරය අපිටම දොස් කියනවා. බන්නකොට අපේ දේවල්ම ඇත්තටම අවබෝධ කරගෙන වි්ප ඇතම තේරුම් අරගෙන වැරද හදාගෙන උන්න්නහන්සලා දේශනා කරනවා. ඇබ උන්නහන්සෙලා අපට දොස් කියනවා. ඒ අපට දොස් කියලා පෙන්න්නෙනවා උන්හන්සලා මේ අඒ වගේන අපි මේමයි අපි හරිසිල්ලුවත් අපි හො මහොඳයි කියලා. ඒ සමාජට පෙන්න්නගැන බල්ල නොකොට කවරුවර අවෝත්යෙම නිවන් වගේ හරියටම මේ අපිට කියන්න ස්වාමීණී කියලා මේ අපේ දේ ම තම ඒඉදිරිපත් කරගයා සහලට අපේ උපමා ඒැන මේ අපි මේ අපි විසින් හදාගත් උපමා තියෙනවා මෙ ධර්මය පැහැදිරිි කරනට අපිට අවබෝධන ආකාරයට අපේ ඉදිරිපිට තිබුණුව උපමා අරගත්ත උදාහරණ විදි ඒවා අපේ ඇස් පන අපිට තියෙනෙ දේව ඒ අු අපේ කිව පො දකින හිතැන මේ බිත්තිය දකින්න විීත්්‍යය දැකින තැන මේ මල්ල දකිින් මල දකින හිතැන මේ පුටුව දකින්න මේ අපි ඉස්සරහතිරදේවල්ලව කිව්වේ සමාරලඩේ ඇත්තර හට ඒ දම කියනවා. එතකොට තේරෙනවා මේ අපි අපි ඇස්සකින් දැක්ක දේකිව්වා. ඒක කොපියක්. එතකට උුණ සේබලකට මේ අපිට දොස් කියරවා තා පැඇත්තකින්. ඒ තා පැත්තකින් බලකට මේ ඒක කියනවා. ඇත්තර මටත් පුදුමේතේ ඉස්සරටුවට මසන්න ලැබ. ඒට අපි මුකුත් කියා නෑ ඒ ඔක්කො මහෝදයි මේකා එහම කනේ පුදජලයක් නැහැනි කාග එහෙම කියන්න එහම ගැටල අන්න හැ අපිට දොස් කියලා හරි කමන්නේ සාධ සාධසාති කිය අපි ඔබටඒ ඒ සත්‍ය හරි දේ කරනට අපි වන්දනා කරන්නඕ සත්‍ය ධර්මයස්මතු කරන්න හැම කෙනෙක්ටම අපිරණ ඉල්ලේ නනිහතමාන යොම කරනිඉල්ලේ මේකයි අපිට දො කිවට කමන්න ඔබ හරිදේකරන්න අප මේ කාරණාමුල ආරම්භයම යොදන්නම බැබලෙන්නනෙමේ අපි මේ මඩ ඉල්ලන්නේ අපි ඔබගෙන් බැනුම් ඉල්ලන්නේ අපි ඔබගෙන් දොස්සි ඉල්ලන්නේ ඇයියේ පරතු පාාවඩක්කුඩ ඒ බුමුතුරුණු එලපු මාර්්‍යක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නිධර්මය අවබෝධ කළේ නෑ උන්වහන්සේ මහා දුස්කර ගමනක අවබෝධයක් තමයි එධර්මයට. ඒ ධර්මණ ඥානය ඇති කැනගත්තේ සත්‍යාවබොධ කරග අපිටත් රතුපාවඩක් අවස්සමයි. බුදුන් වහන්සේ බුද්ධත්වේ ලැබේ ගසක්මල බුදුන් වහන්සේ පිරිණිවම් පැවේ අත්තරම බුදුන් වහන්සේ සිද්ධහත කුමාහරයා මෙලෝ බිහිවනේ ඒක ස්වබාදාමට කොයි තර ළඟයිද. බොහොම නහතමානීව දකින්න මේ කාරණා බුදුන් වහන්සේ ඔය ඉර්දිි පාහ ප්‍රාතිහාර පානකයන්නේ. ඉෘදී ප්‍රති අරපාරණයගන්න කාරර්ණ දෙකක් අපි මිට කර දේශනය ගෙති පෙන්වා මේ ඉරදිියඉන්සක් මංකරනුවෙක් උපමක් ගත්ත පොඩි උදාාරණයක් කරම්පයෙන්වා. ඇැතන මේ ධර්මය අවබෝධෝනහම මේ ඉරදිම අවස්ථාව තමයි තියෙන. එක අපිට දකින ලැබෙන අබුදුන් වහන්සේ සංග්‍ය වහන්සලගේ මේ ඉරිදි පාද සෝත්‍රවල බැලුහම තේරේ යොබට ගැබුරු අර්ථයත්වයෙන. කැන නාමරූ පරිචේදෙන් පස්සේ මේ සිත පිහිටන තැනක් නෑ අප කිවවා අන්තරක්්‍යය කෙලාගැෙන අන්තර් කියන තැනය කියැනන්නේ බාහිරත්න මේ සිතත්න මේ සිතතියන තැනක් නෑ කියනක් එක අපිමකං ඉදිරිපත් කරේ නමුත් බුදුහන්සේ පෙන්න්නන්නේ ඒේවගේ මයි මේ සිත පිහිටන තැනක් නෑයකයි රු දිිපෙන්න්නන්නේ එක තවත් ගැඹරු අවස්ථා කියපයක් මේ ලුදකිනවචනෙ පැතිකඩයන් කීපයක්ත් තියවා භාවිතා කරලා. එකක් තමයි පාතිහාර ප්‍රාතිහාරය කියන එකයි මේ ඉර්දිී කෙනක තත්ත ර්්ධපා කියන මේ අවස්ථා කියපයක් එකම නම. බුදුහසේ ප්‍රාතිහාර පානක එපාකිව සංගයාාලට සංග්‍ය වහන්සලට. එකට හේතුව මේ අමුත් මිනිස්සුන්හ මිනිසුම පුදදුම කරලා මිනිසුන්ට මිනිසුන්හ මේ මත්කරලා ඒව බුදුහන්සේ අනුමත කරනෑ. ඇයි බුදුන් වහන්සේ සංඝ්‍යවන්සලට ඉර්්දිි ප්‍රාතිහාර පාන එපාකිවවෙේ. මේ මනිසුන් මත් කරන්න පවා කියලකවා ඇයි මේ නිවන් මග කියන්නේ නිස්සාරණ මගක් ඒක මේ මත් කරන මගක් නෙමී අද අපේ සමාජයේ බොහොමත් දැන් ඇත්තරම සමාජයේ සභාවයක් තමයි පුදුන් මනුස්්‍යයාගේ සභාවය තමයි මොනහරි මනුස්්‍යයාට කරන්න බැරි මොනොහරි ඒවාගේ පුදුම වෙන දෙයක්ති බොත් සාදුසා සාධ කිය ඇති මනුස්්‍යයාාව ඒකම ඉති දෘෂ්ික භූමිය ප්‍රතක් ජන භූම මිත්්‍යයා දුෂ්ටේ අතමන්ට හිතාගන්න බැල දෙයක් තමයි ඔය මිත්‍යාව කියන්න. විද්්‍යා මැජික් කියනවා. විද්්‍යා මැජික් හරි ප්‍රසිද්ධ වෙනවා. ඒක මාකට ඉින්තරනනන් කවරුවර ස හම් හාමුදුරුවරු හරි ප්‍රසිද්ධිය බලාග ලාපසත්කාර බලාග කොයිතරම් පහත්තටත්. අද සහර පූජායේ වගේ නේ දෙයන්න. හොඳට බලන්නව. බුදුන්හසේ පා කියපු දිසානති අපට පේනවා. බුදුන් වහන්සේ මේ මිනිස්සුම මත්කරලා මේක කරන්න බැ. මේ මනිසුට යථාර්ථයේ නාන මනිසුන් මේ බිම්මට්ට මේ මයි සත්‍යබෝධ කරගතයුතුවන්නේ ඇයි නිර්මල දහමක් එහෙම අපි කියන්නේ ඔබ හොඳක බලන්න බුදුහාහන්සේ ගායශේෂය බෝධිමූලයේදී ඒ අලුයම මැදියම තුන්යම දැ මැදියම අලුයම තුන්යම දැන් මේ මේ බුද්ධත්යට පත්තෙරු එතකොට ුදු හසේ ුද්ත්වයට පත්වුණු බව කිසිම මනුස්සෙක් දන්න හතකේ ලබ කියන්නමට මේ ධර්මය තුළ. කිසිදු මනුස්සෙක් දන්නේ නෑ අපිටොයි තියෙන අති ශෝක්තියෙන් පොත්තර ලපු කතාටික නෙම අ අපි මේ කතා කරන්නේ අපි මේ කතා කරන්න මේ ඇත්ත කතා බුදු නාසේ බුද්ධත්වේ ලබ බෝ කිසිම මනුසේ දන්නේ නැෑ. බුදු කෙනෙක් ලෝක පහල වුණු ව සිම මනුසේ දන්නේ නෑ ඒ ගයශේෂය බෝධිමූලයේ ඇත්තටම මේ ඒ එ එහෙම කිසිම මනුස්සේද දන්නේ නෑ ඔය තියෙන අනිත් කතාාව අපි පැත්තකින් තියම මනුසෙක් දන්නද කිය මෙයාහන් අපිගැන් කිසිම මනුස්සෙද දන්නේ නෑ ඒක තම ඇත්ත තැන් ඊට පස්සේ බුදුන් වහන්සේ සස්සතයෙන් පස වඩිනකොට උපකාජීවක හමයෝද උපකාජීවක අහනෝ ඔබ කවරත්ත ඔබ මනුස්සේදද ඔබ ගන්ධ අබේද්ද ඔබ දෙවියෙක්ද ඔබ බ්‍රක්්මයෙක්ද මේ බුද්දු සමය තුළ ඒ ඒ තිබිච්ච මිත්‍යයා දෘෂ්ටිකේ ඇදගලි ඒ දේව සංකල්ප ඔක්කොමය වජනවල තියන අපට තකින ලැබෙනවා. ඒ මේ කොයිතරම් දෘෂ්ි කාන්තාාරයකද බුදු සමය තිබුණි කියන. ඒ බ්‍රහක්්මණ ජටිට සමාජවල. ඒ මිත්‍යයා දෘෂ්ටික කාන්තාාරයක්ක් කල බුදුන් වහන්සේමයි කියන්නේ. එතරු බුදුහන්ස එකකටවත් නැහ කියරයි කියන්නේ. එතකට තමයි ආ යපක ආජිව කාන එහනන් ස්වාමීනී ඔබක පුරන්ද. අන්න එතකොට බුදුන් වහන්සේ දේශන කරන. මම බුද්ධ වෙමි. අන්න පලවෙනි වතාවට ඔය වචන කියන්න. මම ් මේ බුද්ධ ස්වභාවේ මේ කෙනෙක් පුද්ජලයක් නෙමින්. බුද්ධ දකින්න එපහා මැටිරූපකින්. බුද්ධ දකින්න එ ඔබ දැන් එක එක කතන්දර මේ ඔබම ය සංකල්ප ගොඩක හිරවලාන ඔය අර්පොතක මොකක්රල තිබොත් ඒ ෙරව. න බුරුද්දන්න නැ පොතේ තිබ ධර්මය අවෝධ නැති නිසා අපිතිම පොත සරණන් ගච්චාමි තමයි තියෙන් නති පොතේ තිීරන ආරි තමයි. කොයි තරං අන්ද භක්තිේද ඔබ ඉන්නේ. සාන්දිිට්ටික ධර්මයක් සාන්දිිට්ටික ආකාලික ඒ පස්සික ඕපනයක පච්චුපපන්න ධර්මයක් මේ මොහොත්තම ප්‍රත්්‍යයක්ෂණ ධර්මයක් අතේතියාගේ ඔබ ඇ දෙහිල්ලකන ඉන්නේ. කොයිතරම් පහත් තැනකට මේ බෞද්ධ සමාජය වැටිලා පොතකතිබුණෝ නෙමෙයි මේ ධර්ම තමන්ගේ සිතිම්ම දැකල සත්‍යය දැකල කතා කරන්න ත ඇත්තම් තමන් කොයි තරම් පහත්ද කියලා දකින්න ඔය දෙකයි යොතන තියෙන්නේ දෝලනේවෙන්නේ. ඔබ ධර්මය දකිනවනන් සත්‍ය දකින ඔබ දන්නවා මේ සත්‍යය කුමක්දක. එහම ඇත්තම් ඔබ පොතකට ගැති වෙනවා වෙනෝ ඔය ඔබගේ අන්දකම මෝඩකම් ඒක ඔබට මේ කියන තරහකට නෙමයි සටම මේ මයිති ඒකයි සිද්ධයෙන්නේ මේ ඇත්ත කතා කරනවා ඇත්තකතා කරනොට පාිකාටත් යි නො අපි කවරුවත් අදුරරනෑ අපි රෙම කටවත් බලන වාසතා යන්නේ යුතුදේ නිවැරදිද හරිද සත්‍යදේ ප්‍රකාශ කරනවා එපමනයි ඉතිං ඒක ගලපගන්න ඕනි බොහම නිහතමානය කරන්න දෙයක් නෑ සත්‍ය කෙනෙකුට අවබෝධනාට පස්සේ හරිම රිජුයි හිස ගසා දැුවත් සත්්‍යයෙන් පිට හු යන්න සත්‍ය සත්‍ය මයි සත්‍යවාදී ඒ මහා ගාම් බීර ධර්මය ඔබට බොදු නොත් මහා පුරුෂෝ කියර කියන්නේ එතැන්ට එන්න ලේසි නෑ. එකයි අපි කියන්නේ ඔබ ඉදිරිපත් කරන කාරණා දිහා බැලුවෝම අපිට මහා සංහේගයක් ඇතිවෙනවා හනේ දෙේයනේ මේ මිනිස්සු සමාවෙන්න නනි ඒ සම්මුතිර්වල අපේ හිටපු තැන තමයිඔයි හනේ දේයනේ කරහවිටම කියනෙ. නමුත් එතනින් අපි ගැලවෙන්න ඕන ඇත්තරම මේ මිනිසු කොච්චරන ඇසරනයිද ඇත් මේ සත්‍යය දැන් අපි අපේ ඇත්තරම කතා කරන්න පරම සත්වයක් ගැන් ඒ පරම සත්‍යය ප්‍රත්්‍යයක්ෂේ ධර්මයක් ගැන ඒ අපි ඒ ස්භාවයම පෙන්න්න නවා. එදකට අප ඇත්තරම කෙනෙක් ඒ ඉන්න දෘෂ්ටිය ඉරවෙලාන්න තැම්බැලුවමට තේරෙනවා කොයිතරම් මේ මතවාදවලට දෘෂ්ටිවලට කොටු වෙලාදඉන්න කියලා අවුරුදු සී අ ගියත් සමාරීයට සත්‍යය නියමම අපේ ඉදිරිපත් කන සත්‍ය තියන්තන්ට එන්න බෑ සමහරයට එනෑ කියවක් නෑ හරිම කනගාට වයි. ඇත්තටම හොඳයි කොයිහරි මොහොතක මොනවාහර සේතු හේතු සකස්සලා ඔබේ දෘෂ්ටිෝලේ මිදිර සත්‍යය කරක්ප මිලනනක් මේ අපි කියන දේමන මේ බුද්ධ දර්ශනයට අනු. බුදුන් වහන්සේගේ දර්ශනයට අනුව එන එක එක අජ්‍යත්ත බහිද්ධ අන්ත දෙක දැකලා දෙකම බරු මායාවක් බව දකළ බන්තය විදිත්වාන කියව තැන්ටද කළ මජ්්‍ය මන්තා නලිපති ඇලෙන් ඇති වෙන අන්තවලින් අලෙන් නැතු තම්බ්‍රෘහි මහාපුරස්්දු අනු මහාපුරුෂය බිවෙන් සිම්බනි මජ්ජක සේදසිම්බනි මජ්ජක කොහසිම්බනිවෙන්න ඇැතුව ගැට ගැහෙන් නැතු එතැන්ට එන්න පුළුවන්න ඔබ මේ කතා කරන්න ඕපපාතික මේ පාලි වචර ටිකන් නෙමේ මේ කතා කරන්නේ අජ්‍යත්ත බහිද්ධ කියන්න මේ බාහිර බාහිර ඇත්තක් නෙමේ කියන එක. අජත කිය මේ සිතත් ඇත්තත් මේ කිය මේ සේරම සිතේ තමමා ඇදන්නේ නමුත් සිතත් ත්න ඒ මයවා මේ සත්‍ය දා ධර්මය දකිනකොට ධර්මතාවයක් විතරයි තියන්නේ එම දෙයක් නෑ බාසාාවත් ඇතකට ගන්න පැත්දැ ධර්මතාවකින පරත්තියත්ති මේ මධ්‍යත්නෑ ඇතිවරන ඇතිවෙන ප්‍රායක් එකයි පටිච්ච සෞපාදයක් මේ ඒ කියන්නේ ඉමස්ම සති දංගෝති මමසති න්න ඕෝති පටිච්ච සංපාදයක් මේ තියෙන්නේ එකයි දම්ම දම්ම කියන කොට පටචි සම්පත් දම්මේ සු දම්ම කියන්නේ. එක චතුරා සත්‍ය දම්මය සම ඔක්කොම එකමයි. සේරම එකමයි. ඇයි පටිස්සම්පාද කියන්නේ මේ තිකාලි මේ මේ කියන එක ඒකම තමයි චතුරා ස්‍යද කියන්න දෙත් තියෙනවා අනම් විතරයි සම්බදධ තියන සමුදය තිබොත්ධ තරයි දුක තියන්නේ ඒකේ සත්‍ය දකින කොට සමුදේ නතිවෙන තර නිරවා දෙටේනවා ඒක දකින එක තමයි මාර්ගය කියන්නේ. ඒක මේ නවරූප දෙකම මිදන දානම මාර්ගය උපදන්නේ කියෙදයක් නැති බවදකින තරයි මාර්කයේ ඒය සම්මාධිට්ිති එතකම් මිත්්‍ය අධිෂ්ටිකයි. පච්ච පරිග්ා යාානයට එනකං නාමුරු පරිච්චය ඥානයට එනකං ඒ බුද්ධ දර්ශන තියනෙන එත්තනයි. එනකං හැමෝ මි්‍ය අධෂ්ටිකයි. එතන ඔබට අල්ලන්න දැරිතනත්නයයි. සුනීත සෝපාක්ක මොනවක් තිගෙනගෙන නෑ. ඔබ ගීතන දෘෂ්ිකොඩෙන් ඔබ ගැලවෙ නොන. ඇයි බාහිර දෙයක් නැත්ත ැ බාහිරව තියන ලෝකෙත් බොරුවක් වෙනන් එදකොරකොමද දිවිල්ලෝක ඇත්තියෙන් ඒකත් බොරුවක් වෙනවා? ඒකත් මායාවක් වෙනවා ඒකයි මේ අනිතක ඔබ වෙන්න මේක හොඳට ලිහා ගන්න මේ කියන කාරණාව විතාව ඇදගත් බො අපි සමාරට එක වචනෙන් උඩින් කියාගෙන ගියාට යටින් තියෙන අරර්ථය ඔබට සැඟවුණු මා ගාම්බීර ඒ ඒ අතාභූත ඥානයෙන් ඒ ඔබට එන්නේ නෑ පරම සත්‍යයක් ඒගේ යට තියෙනන සැඟවිලා අපි සමාලට උඩින් පේන වචි අරි සරලයි නමුත් අ පරම සත්‍යය ගම්බී ගම්බිර අර්තා ඇතුළ තීර අර්ථය ගිියන අපි ප මාව පයෙන්න්න එක උප එක උධර්මයක් කියන්න. දැන් අපි ඔබට කියන ධර්මය තුළ ඒ ඒ ඉදිරිපත් කරනකට මේ ධර්මය දිරිපත් කරනකොට ඔබට හැමතිස්සම ඇහෙනවා ඇතිවන නැතිවට ධර්මතාවේ. ඇතිවෙන ධර්මතායක ප්‍රාහහි කියලත් ඇැහන. ඒටික ඔබට පැහැදිලි. ඇතිවෙන නැතින ධර්මතාව ඇතිව ඇැතිවෙන් ප්‍රායයක් ක්ෂණක සිතක් පවතින සිතක් නෑ ඒ ෂැනයක් චජනයපා සම්මෑරයන ඒකනිසා බුදුන් වහ මරණනොස්යනක උත්මගත්. හට ගසසම පහලට ගන්න කලේ බලන්න බුදුන් වහන්සේ ක්ෂණක සිතේ මරණය පෙන්න්නන්න බුදුන්හසේ දෙන උපම. ඉහලට ගත්ත හුස්ම පහලට ගන්න කලින්. මරණා අනුස්සතිය දකින්න කියන. මේ එක්ෂණක සිතක උදේෑ දකින්න මරණය දකින්න කියන්නේ. සම්මුධි තුට මරණය බොරුවක් කියන්නේ එක ඒක බොුවක් වෙනවා. ෂනයක්ෂය පාස ඉපදි නැතින සිත් පරම්පරපයි විතරයි. ඒක එක්ෂණක සිතක උදේවය දකිනෙක් කියෙන සම්මුදති තුට මරණයමනය කිය. මේ කික්ෂණක සිත්තක මර්මයක් දකින්නේ. ඒ දකිනක නාට සම්බෘතිය තුළ ඉපදිලා ඉන්න ඉදලා මැරණ එහෙම කතා වන්නේ අතිස්සයෙන් ගැඹුරු වර්තයක් යකකිති නවා. ඒ වගේම තමයි අතිසේ සිුම් කාරණා තියෙනවා ඒක බැලු බැල්මට පේ නැතුනාට මේ සත්‍යය ඔබ දකි න්නෝන ඉතාම නිර්මලව දකින්න ඕනිි. බුදුන් වහන්සේ අර ගාශේෂය බෝධිමූලයේ සිද්ධහර තාපස්තුමා බුද්ධත්වයට පත්වෙනකට . ූමිය රපබූමි අරපබූමි තුන්බූමීම ජයගෙන ඒ සයි ලෝක නත කියනන තුන්ලෝකම ජයකත්තාකය ඒක නිසාල් ලෝක විදු කියන ලෝක ලොක විදු කියැන ලෝක තුන්ලෝකම අවබෝධ කරා කියනක හ සිත තුලි බාහිරෙන්නමේ මෙන මේකේ ඉතාහාම ගැඹුරු පරයත්වයනවා අපි අිින්ඥාවෙන් කියන කියලා පෙන්න්න කාරන අතිශයෙන් ගැරු අතිශය ගැර ිනි න ොතු නැ තර ගැර. එහම කියනවා ඒ ඥාන අභිද්ඥා කියන ඒ දේශන කවුර ඇවොත්තුවයටට තේරෙයි සැබහැම සමාරයලට අපි නමදැම්මට ඒ ඒව තියනෙ සැඟවිල සමරව ඒ දිගටම තියනෙ විදියට අර පෑදා හතර දේශනය අපිහිතන්නේ පෑ හතරකට වැඩිය තියන්නේ ඒ කියන්නේ පැ හයක්විතර භාගයක් විිතර තියෙන්නේ අභද්ඥාවේ උප කලාපවලට එහා ගිය ශක්ති කලාපවලට බෙදල ඒවයි මේ බිතුනිියම භිජානයම පව හැදිනට පව තරට ලක්ඟුවෙන කර්මණයාමට පවා ළං වෙන උපතතිේට යන හැටි පවා ලංග වෙනවා අතිශයෙන් ගැම්බුරු විෂයන් ටික් ඒක ඇතුළේ අපි ගෙනිය නවා පැදිලි කරේ නමුත් අර අපි රවසතාාව තිබුණ නෑ ඇතැන්ට යන්න නමුත් මේක සැකයක් නැතිරන්න හැමෝටම දෙන්න ඕනනි නිසා මේක මේක දිගාරින්න ඕනි කියලාපට හිතුුණා මොකද එවෙලා ඇත්තටම අපි හිටයේ මේ ශරීරකූඩුව අහිමි මේ මොහොත්තක ඊටයේ අහිමි වේදෝ කියන නැතිවේද කියන මහොතක හිටිය කොරන ගොදුරට ලක් කියලා එක නිසා තමයි එවැනි එවැනි ජීවිතයේ ගැන නොහිත දැවන්ත දේශනයකට ග යන්තන් හුස්ම හරියට වහරියට හරියට කටහඩ පාලනි කරගන්න පුළුවන් ච්ච වෙලාලව වැැමෑරේ. මේ ඒගා මොහතේ මොකද වෙන්නේ කියලා අපිට අපට දන්න නෑ මොහත ොහොත මොත පමණයි. නමුත් මේ සත්‍ය අපි අවබෝධ කරපු සත්‍යය හෙළි කරන්න ඕනන එක නිසා තමයි වේග අපේ පෑගානක අතරම අපි දැනටත් අපි ගොඩක් කලාට ඔබ විශවාස කරත් නොකළ සට අපි ආහාර පවාකවේලායි සබටඒ මත්නෑ පටේව ගැනෙච්චර හැඟීමන්නේ අපේ සවභය ගොඩක් වෙනස් අපිට අදහස් ගොඩක් වෙනස් ඉතිං ඔබේ හිතනට අඩිය ගොඩක් වෙනස්. ඔබ හිතනවට වැඩිය ඔබගේ ඔ ඔබස්භාවේ අපි අපි කතා කරන්න අපට ගැන පුද්ජලිකත්වය කයට කතා කරතා සන්න ත් අවංකවම දීරකාල ඇති. අපිට එහෙම උපාදාාන වෙලත් නෑ අපිහම මේ වෙලත් නෑ අපිම කියන්නේ න්න ගොඩාත් දෙවල් තියනම කියනග.ට ඔබ සමට මේ ඉදිරිපත් කරන ඒ දේවාල් ලක්කොම ද හබලකට ඔබටත් ජැමි සහැඟීමක් එකයි. අසාමාන්‍යය අසාමා්‍යය සාමාන්‍ය නෑ ඒ කරම් ඒ කාන්තා ඒ කියන්නේ අපිට පෑදවල් කියලා නීදිගන්න ඕනි කියලා දේවල් නෑ එහෙම දේවල් නැහැ අපි වෙනස්ම මානක කටයතු සිද්ධන්න. ඉතිං ඔබට අපි කියන්නේගේ කාරණාව දැන් ඉතාම ගැඹරු කාරණාව ඒ පෑදාහතරේ දේශනය ඇත්තරව පැකේජ එකක් වගේ සමතයෙන් පටන්ගගෙන විසිරණ හිත තැම්පත් කරගෙන සම්මතරයෙන් විපස්සනාවට යන හැටිත් අරගෙන ඉට පස්සේ රූප කලාපත් අරගෙන ප්‍රසාද රූපක් කැද හැටිත් අරගෙන සිතක් ඇදර හටත්තරගෙන. අවසාන මේ සිත් පරම්පරාව යන හැටි තුචිත යන හැටි අවසාන මේ එක්ෂණික සිතේ උදේවහය දකින හැටි අවසානයේ මේ දෘෂ්ටි වලින් මිදන්න මේ විශාල පර්යා එකතු කරලා ඉදිරිපත් කරන. ඒක පැකේ ජගක් වලින්. ඒක විසිහතරකට බෙදලතිය නිසා සමට ගට අයගෝතු තරයි දැරන මේක ගම්බීර පැකේජක. අපිට දැනෙනවා පරම සත්‍යතන තේවගේේ ය දේශනය තු ලො ොට හම්වෙේලෝ. ඒ ඉම්ම කොට සත්තමයි මේ අපි කියන්නන්නේ ඒ ගාම්බීර දේවල් අපි වැඩිය අල සාමාන්‍යයට තම ප බඩාක් කලාට මේ දේශනා අයත්ේ දිරිපත් කර මොද ප්‍රතිපදාව තමයි ඇි මේ කටයුතු කරන ඇයට දදිනෙ දකිනෑට කොට වෙන හැටිය තකට අපි න්නව අපි අපිට අ්බපුද්ජලවත්වේ ලොකු වෙන්න ඇතුවෙන්න තොට අපි කියනා ලොකුවෙන්න ඇති වෙන්න තෝට ඒ කෙනෙක් පුද්ජලයක් ඒ එතන මිදිල ඒ සවබාදාම කිය එක දකින එක මේ ධර්මය පවා මේක ෆ්‍රීකෝන්ස එකක් කියන එක මේක හැමෝටම ටැරි වෙනවා කියරම එතන්ට යන්නෝන ඉතින් අපි කිව්ව ඒ කාරණාවලට අපි පෙන්වා සංඥාව කිය සඥාව කියල කතා කරත් මේ කත්තාව පෙරමතකය කියනෙක ම තමයි සඥාව කියන්න. අපිකෝ මේ සිතක් උපදන්නේ මේ අතීතඥ නිසා මේ සංඥාහට ගන්න කියල නව සංඥහට ගැන්න කිය. එතකට මෙතන සංඥාව මතමයි එතකොට සුකුම වෙන්නේ සංඥාව මතමයි කියන්නේ මෙතන ස්කන්ධානම් පාති බව ආතන පට ලබව අයගුත්තේ ජාති කියන ැින් තමයි සිත ආරම්භවයි. ආයතන ස්කන්දේ නිසා ආයතන ඇැතන්නේ ඒ ස්කන්දය නිසා තමයි ආයතැන සකස්ේෙන එතනව තමයි ජාතිහටගන්න එතරින් තමයි අධ්ග්‍ය සූත්‍රය ගන්න එතරින් තමයි මේ කතාවේ ඔබ මේලෝ ඔබ පුංචික ඔබගේ උපත්ත රගියොත් මවකුසෙන් පැමි එලියට අප තැන්ට ගියොත් එතන එතන ඔබ එන්නේ